අපේ දැක්ක පහුගිය කාලේ තෙල් පෝලිං වල මිනිස්සුන්ට පැය ගණන් ඉඳ වෙද්දී ගෑස් පෝලිං වල පැය ගණන් රටේ ජනතාවට ඉඳ වෙද්දී තුන් වේල කණ්ඩ නැතුව බඩගින්නේ වේල් ගණන් ඉඳ වෙද්දී රටේ ජනතාව තෝරපු පාර තමයි වීදි සටන් ඇතුලේ මහපාරට ඇවිල්ලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නවා කියන එක. ඒකට ඒකට අදාළව ගෝල් ෆේස් භූමිය මූලික කරගෙන දින 50ක් තිස්සේ අද වෙනකොට දින 50ක් තිස්සේ අකණ්ඩ අරගලයක් ආවා. ඒ අරගලයේ ශක්තිමත් කරන්න රට පුරාම දිස්ත්‍රික්කවල නගරවල දැවැන්ත විරෝධතා සංවිධානය වුණා. ඒතර මේ අරගලයේ ඇතුලේ අපි දැනටමත් ජයග්‍රහණ ප්‍රමාණයක් ගත්තා. යන්න බැහැයි කියලා කියපු මහින්ද රාජපක්ෂලාගේ පුටුවෙන් මහින්ද රාජපක්ෂලා වෙලවපු එක රාජපක්ෂලාට මේ සමාජය ඇතුලේ දේශපාලන කටයුතු කරන්න බැරි වෙන තරම් නැවත හොරා කන්න බැරි වෙන තරම් දේශපාලන වශයෙන් අතුගාලා දාපු එකේ ඉඳලා ඒ වගේම මේ රටේ තියෙන ප්‍රශ්නවලට මහපාරට බැලු උත්තර හොයන්න ඕන කියන තැනට එන තරම් මේ රටේ ජනතාව සටන් කිරීම විශ්වාස කරයි. ඒතර අද දවස වෙනකොට අරගලයට දින 50යි. ඉතාමත් ශක්තිමත් මේ අරගලය ජයග්‍රහණී දිශා නීති රැදගෙන යනවා. මේ වෙද්දි දින 50ක් අරගල කරලා කියලා ගෝඨාභය රාජපක්ෂට ඇහෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ සැලසුම් ටික හදාගෙන තියෙන්නේ ගෝටට යන්න කියලා කියද්දි ගෝට සැලසුම් ටික හදාගෙන රනිල් වික්‍රමසිංහලා වගේ සෙප්පඩ යොදාගෙන හෙංචයි යොදාගෙන ආණ්ඩුවේ ආරක්ෂාව කොහොමද හදාගන්නේ කියන එක තමයි සැලසුම තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ලා කිව්වා මැජික් පෙන්වන්නම් කියලා. පෙන්නපු කිසිම මැජික් එකක් නැහැ. තෙල් මිල අඩු වුණ නැහැ. තව වැඩි වුණා. පාංගෙඩි රුපියල් 30කින් වැඩි වුණා. ඒ වගේම තෙල් පොලින් දික් වුණා. ගෑස් සමාගම් වලින් කිව්වා මේ ගෑස් දෙන දවසක්වත් නැහැ. ඔහොම තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. හරි පැහැදිලි. එතකොට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුවට වැඩපිළික් නැහැ. රනිල් වික්‍රමසිංහලාටත් ගෝඨාභය රාජපක්ෂලාටත්. ඒ නිසා අපි කියනවා අපේ ඉල්ලීම ගෝඨා ගෙදර යන්න ඕන, රනිල් ගෙදර යන්න ඕන. ඒ ඉල්ලීම වෙනුවෙන් අද දවසේදී දින 50යි දින 50කට අදාළව අද දවසේදී දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරන කොල්ලුපිටියේ ඉඳලා ඒ විරෝධතාවයත් ඉතාම ජව සම්පන්නව අපි සාර්ථක කරනවා වගේම ආණ්ඩුවට අපි මතක් කරනවා අද අපි නිවේදනයක් දෙනවා ආණ්ඩුවට වහාම ගෙදර යන්න ඕනේ. එහෙම ගෙදර යන්නේ නැත්නම් අපි ලෑස්ති ආණ්ඩුව ගෙදර යවන්න අදාළ මැදිහත් වීම තවදුරටත් කරන්නේ.